පින්නතුනි සාධනාදයක් පවත්වන්න සාධු 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 මහනුවර අපේ වජිරාරාමාධිකාරී ගෞරවනීය ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති ධම්මවිලාස ස්වාමින් වහන්සේ ඇතුළු අපේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාගෙන් අවසරයි. වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි, මේ වස් කාලය පාලියෙන් කිව්වොත් අයං වස්සාන කාලෝ, මේ වස් කාලයයි. එදා ඇසළ පුර පසළොස්වක් පොහොය දවසේ මේ පින්නතුන් මේ මහසඟරුවනට ආරාධනාවක් කර සිටියා. ස්වාමීනි, මේ වස් කාලය තුළ ඔබ වහන්සේලා වස් ශික්ෂාපදයේ සමාදන්ව වැඩවසන්න අප ඔබ වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබ වහන්සේලා අපට ධර්මයෙන් අනුග්‍රහය දක්වන්න කියලා. ඒ අනුව අපේ ධම්ම විලාස ඒ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මේ මහා සංඝරුවන මේ පින්වතුන් හැම දෙනාටම කල්යාණ මිත්‍රයන් වහන්සේලා හැටියට මේ වස් කාලයේ තුල ධර්මයෙන් අනුග්‍රහය දැක්වීම පිණිස තමයි මේ වැඩසටහන් මාලාව, ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, භාවනා, විවිධ විදිහේ ආගමික කටයුතු සංවිධානය කරලා තිබෙන්නේ. පින්නතුනි, ඒ අනුව තමයි මේ පළවෙනි වතාවට මේ වස් කාලය තුළ පවත්වන්නට බලාපොරොත්තු වෙන මේ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා වැඩපිළිවෙලේ පළවෙනි දේශනේ තමයි, නැත්නම් පළවෙනි ධර්ම සාකච්ඡාව තමයි මේ පවත්වන්නට සූදානම් වෙලා සිටින්නේ. පින්නතුනි, මුලින්ම අපි ගිහි පැවිදි අපි ඔක්කොමලා තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මොකක්ද? ධර්ම දේශනාවක් එහෙම නැතිනම් ධර්ම සාකච්ඡාවක් කියලා කියන්නේ කුමක්ද? ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් කියලා කියන්නේ අපේ ශාස්ත්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් අපේ ජීවිතයට ලං කරගන්නට, අපේ ජීවිතයට සමීප කරගන්නට, ඒ වගේම මේ ධර්මයෙන් බිඳක් තේරුම් ගන්නට, තේරුම් කරලා දෙන්නට ගන්න උත්සාහයකට කියනවා ධර්ම දේශනාවක් කියලා. මෙතනදී අපි කතා කරන්නේ අපේ දෙයක් නොවේ. අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ. බුද්ධ ගෞරවයේ, ධර්ම ගෞරවයේ, සංඝ ගෞරවයේ, ත්‍රිවිධ රත්නත්‍රයේ පිළිබඳව අසීමිත ශ්‍රද්ධාවකින් යුක්තව අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් ධර්මයමයි මේ කතා කරන්නට උනන්නේ කතා කරන්නේ. එනිසා අපි හැම දෙනාම බොහොම අර පරිස්සමින් මේ ධර්මය පරිහරණය කරන්නට ඕන කරනවා. මේ ධර්මයේ හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ දැන් සර්පෙක් අල්ලන්න යන කෙනා පින්නතුනි සර්පයා අල්ලන්න ගිහිල්ලා නගුටෙන් ඇල්ලුවොත් මොකද වෙන්නේ? එක හැරිලා ගහනවා.
කඳෙන් ඇල්ලුවොත් ඒත් මොකද වෙන්නේ? හැරිලා ගහනවා. සර්පය අල්ලන්න ඕනේ කොහොමද? හරියටම ගිහිල්ලා බොහොම බොහොම සියුම් විදිහට ඔළුවෙන්මයි අල්ල ගන්න ඕනේ. අනේ වගේ තමයි ධර්මය. අපි හරියටම අල්ලන්න ඕනේ මේක. නිවැරදි තැනින් නිවැරදි විදිහට ධර්මය අල්ලන්නට ඕනේ. ධර්මය ගන්නට ඕනේ. ධර්මයේ තියෙන්නේ වාද කරන්න නෙවෙයි. ධර්මයේ තියෙන්නේ වාදයෙන් ජය ගන්නත් නෙවෙයි. අද වර්තමානයේ පින්වතුනි මේ ධර්මය පාවිච්චි කරනවා වාද කරන්නටත්, ඇතැම් පිරිස් වාද කරලා වාදයෙන් ජය ගන්නට. ඒක බොහොම වැරදි දෙයක්. බොහොමත්ම වැරදි. ධර්මයේ තිබෙන්නේ නිත්තරණත්තාය නොගහනත්තාය. එතර වීම පිණිස මේ සසරින් එතර වෙන්නට. මේක මගේ ධර්මය, මේක මගේ මතය කියලා ඒක දැඩිව ග්‍රහණය කරගෙන එහෙම යන්ට නෙවෙයි. මේ ධර්මය ජීවිතයට සම්බන්ධ කරගෙන සීල සමාධි ප්‍රඥා හැටියට ජීවිතයට සම්බන්ධ කරගෙන ජීවිතයේ තුල ප්‍රායෝගිකව පුහුණු කරලා ඒ ප්‍රායෝගිකව ලබන අත්දැකීම තුල ජීවිතේ ලස්සන කරගන්නට නිවි යන්නට තමයි මේ ධර්මයේ තිබෙන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනි අපි කියන්නේ කුමක්ද ධර්මයේ පිළිබඳව? මේක මේ කියන දේ ධර්මයට කොතෙක් දුරට අදාළද කියලා යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් විමසමින්ම බොහොම අරපරිස්සමින්ම තමයි ධර්මය කතා කරන්නට, සාකච්ඡා කරන්නට, දේශනා කරන්නට උනන්නේ. ඒ පිළිබඳව මේ පින්නතුන් හොඳට දන්නවා. හොඳින් දන්නවා. දන්න දේ තමයි මේ මතක් කළේ. මොකද මේ යුගයේ පින්නතුනි හරීම ධර්මයේ වගේ දේවල් ටිකක් ඇවිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පින්නතුනි දේශනා කළානේ නේද? වහන්සේ දේශනා කළා මේ ශාසනය අතුරුදන් වෙන්නේ, අතුරුදන් කරවන්නේ පඨවි ධාතුව නිසා නෙවෙයි කිව්වා. ආපෝ ධාතුව නිසා නෙවෙයි, තේජෝ ධාතුව නිසා නෙවෙයි, වායෝ ධාතුව නිසා නෙවෙයි, ඔය සතර මහා ධාතුව නිසා නෙවෙයි, පඨවි ආපෝ තේජෝ වායෝ මේවා නිසා නෙවෙයි කිව්වා. මේ ශාසනයේ අභ්‍යන්තරය තුළින්ම පැන නගින භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා සිව් පිරිස විසින් මේ ශාසනයේ අතුරුදන් කරවනවා කියලා දේශනා කළ අනාගතේ. ඕක දකිනකොට මම අපි හිතුවේ අනේ ඕක වෙන්නේ අපේ කාලේ නෙවෙයි කියලා. ඕක අනාගතේ බොහෝම කල් ගිහිල්ලා වෙන වැඩක් කියලා. නැහැ පින්නතුනි. දැන් ඒක විශේෂයෙන්ම තේරවාදී බෞද්ධ රටවල් අතරින් ශ්‍රී ලංකා ද්වීපේ ඒක වෙන්න පටන් ගෙන ඉවරයි. දැන් බොහෝ දුරට වෙමින් යනවා. ඒක වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක වෙන්නේ කොහොමද? ධර්මයේ වගේ දෙයක් කියන්න පටන් ගන්නවා. ඒක මොකක් වගේද කියලා දේශනා කළා. හරියට ඒක පින්නතුනි දැන් රත්තරන් ටිකක් තිබ්බත් රත්තරන් නේද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා. යම්කිසි වෙලාවක යම්කිසි පිරිසක් ඉමිටේෂන් රත්තරන් වලට ඇබ්බැහි වුණොත්, රත්තරන් වගේ දෙයකට ඇබ්බැහි වුණොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මොකද වෙන්නේ? රත්තරන මොකද වෙන්නේ? යට යනවා. මතු වෙන්නේ මොනවද? ඉමිටේෂන් රත්තරන්. අද වර්තමානයේ ඒ වගේ දෙයක්, ධර්මයේ වගේ දෙයක් කියාගෙන යනව ඒ ඔස්සේ විශාල මේ උගතුන්යයි කියාගන්න පිරිසක් ඒ පස්සේ දුවනවා. පස්සේ ගිහිල්ලා විශාල විනාශයක් ඒ ඇත්තු මේ ජීවිතේ විතරක් නෙවෙයි පින්නතුනේ අනන්ත වූ සංසාරයටත් කරගන්නවා. නිසා අපි හරි පරිස්සම් වෙන්නට ඕන. ඒක තමයි මම මුලින්ම මේ මතක් කළේ.
එතකොට පින්වතුනි අද මේ සාකච්ඡාව පිණිස මාතෘකාව වෙන්නේ සත්ත මොනවාද? සත්ත බොජ්ජංග. ඉස්සලා අපි තේරුම් ගනිමු මෙතන වචන තුනක් තියෙනවා. මොනවද වචන තුන කියන්නේ? සත්ත බෝධි අංග. අයිත් කියන්නේ සත්ත බොජ්ජංග කියන වචනේ හැදිලා තියෙන්නේ වචන තුනකින්. සත්ත බෝධි අංග. එතකොට සත්ත කියන්නේ හත. සත්ත කියන්නේ හත පාලියෙන්. බෝධි කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට කියනවා බෝධි. මොකද්ද? මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට කියනවා බෝධි කියලා. අංග කියන්නේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන අංග කොටස්. එතකොට කීයක් තියෙනවද? හතක් තියෙනවා. දන්න කෙනෙක් කියා කියන්න බලන්න. බෝධි අංග හත. ඔව්, බොහොම හොඳයි. සති සම්බුද්ධංගය, ධම්මවිචේ සම්බුද්ධංගය, විරිය සම්බුද්ධංගය, පීති සම්බුද්ධංගය, පස්සද්ධි සම්බුද්ධංගය, සමාධි සම්බුද්ධංගය, උපේක්ඛා සම්බුද්ධංගය. එක පස්සේ විස්තර වෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට හේතු වෙන විදිහට ඒක වඩන්නේ කොහොමද කියලා. සතර සතිපට්ඨානයේ තුල. එතකොට පින්නතුනි මේ දේශනා මේ සාකච්ඡාවේදී අපි යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ මාතෘකාව ඔස්සේ. ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕන සතිය මොකද්ද? සතිය කියන්නේ කුමක්ද? ඊළඟට කේ තියෙනවා සතෝ. සතෝ වාස සති කියලා නේ කියන්නේ නේද? සතෝ සිහිය තියෙන තැනත්තා සිහියෙන් ඉන්න කෙනා කියලා කියන්නේ කාටද? ධර්මයේ තුල. වෙන වෙනේ දේවල් වලට නෙවෙයි. ධර්මයේ තුල සිහියෙන් ඉන්න කෙනා. සිහිර තියෙන කෙනා. දැන් දොස්තර මහත්තයා දන්නවා මේ අර ඔපරේෂන් එකක් කරනකොට අපි කරනවා සිහිය නැති කරනවා කියලා එකක් කරනවා. ඒක නෙවෙයි මේ. ධර්මයේ තුල සිහියෙන් ඉන්න කෙනා. ඒ කියන්නේ කාටද? ඊළඟට තේරුම් ගන්න ඕනේ බොජ්ජංග කියන වචනේ තේරුම මොකක්ද? ධර්මයේ තුල බොජ්ජංග වචනේ ඉදලා තියෙන විදිහ. මේ ශ්‍රී සත් ධර්මයේ තුල විවිධාර්ථවල තියෙනවා බොජ්ජංග කියන වචනේ. එතකොට ඒ ධර්මයේ තුල බොජ්ජංග වචනේ තේරුම කුමක්ද? ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ සත්ත බොජ්ජංග දියුණු කරන්න යනකොට උදව් වෙන දේ ආහාරය. සත්ත බොජ්ජංග වලට ආහාරය මොකක්ද? දැන් ආහාරය කියන්නේ දිගින් දිගට පැවැත්මට උපකාර වෙන දේනේ නේද? ආහාර කියන්නේ දැන් කබලින්කාර ආහාර නේද? ආහාර වර්ග හතරක් තියෙනවා. එතකොට ඒ ආහාර පැවැත්මට උදව් කරනවා. ඒ වගේ තමයි මෙතන සත්ත බොජ්ජංග දියුණු කරන්නට උදව් වෙන ආහාරය මොකක්ද? ඊළඟට පින්නතුනි මේවා ඔක්කොම කරන්න යනකොට මේ අසත්පුරුෂ ඇසුර නිසා අයෝනිසෝ මනසිකාරයේ සිත තුල නොදැනුවත්වම වැඩෙන විදිය. අපි පරිස්සම් වෙන්න ඕන තැනක් ඒක. එතකොට අසත්පුරුෂ ඇසුර නිසා අයෝනිසෝ මනසිකාරය වැඩෙනවා. යෝනිසෝ මනසිකාරයනේ අපි හිතාගෙන ඉන්නවා යෝනිසෝ මනසිකාරය තමයි මේ වැඩෙන්නේ කියලා. අසත්පුරුෂ ඇසුරකට ගිහිල්ලා ඒක වෙලා තියෙනවාද? එතකොට ඊළඟට සතිය සත්ත බොජ්ජංග දියුණු කරනකොට
කියන්නේ සතිය නැත්තම් සත්ත බොජ්ජංග මේවා දිනු කරනකොට පින්නතුනි කල්යාණ මිත්‍ර ඇසුර සත්පුරුෂ ඇසුර සත්පුරුෂ උත්තමයෙකුගේ මඟ පෙන්වීම සත්පුරුෂ ගුරුවරයෙකුගේ ඇසුර ආචාර්යයන් වහන්සේ නමකගේ ඇසුර කොච්චර දුරට බලපානවද ඊළඟට සතර සතිපට්ඨානයේ තුල සත්බොජ්ජංග වඩන ශ්‍රාවකයෙක් තුල දී දියුණු වේ යුතු ලක්ෂණ තේරෙනවනේ සතර සතිපට්ඨානයේ තුල සත්බොජ්ජංග වඩනවනේ අපි වඩන්න ඕනේනේ විඥා විමුක්තියට යන්න එතකොට සතර සතිපට්ඨානයේ තුල සත්බොජ්ජංග වඩන ශ්‍රාවකයෙක් තුල දියුණු කර විය යුතු ලක්ෂණ ටිකක් තියෙනවා ඒ මොනවද ඊළඟට සතියයි සම්පජඤ්ඤයයි දෙක ගැන ගිඳන ගන්නටත් ඕනේ. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මේ දෙක මේ සතිය සත්බොජ්ජංග වඩනකොට පින්නතුනි උදව් කරන විදිය අවසානයේට සත්බොජ්ජංග දක්වා සතිය දිනු කරන විදිය ඊළඟට විඥා විමුක්තිය ඔන්න ඔය කරුණු ගැන තමයි අපි සාකච්ඡා කරලා ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැනටම පහට පහට 20යි. අපි උත්සාහ කරමු බැරි වුණොත් අතරමඟ ඉතින් නතර කරලා වෙන දවසකට කරමු. අපි කරගෙන යමු ඉතින්. එතකොට පින්නතුනේ චුල්ල නිද්දේශ පාළියේ බුද්ධ වචනයක් තියෙනවා මේ සතිය විග්‍රහ කරනවා සතිය කියන්නේ මොකක්ද අපි හැමදාම කතා කරනවානේ සිහිය පිහිටුවනවා සිහිය භාවනාවේදී වැදගත්ම දේ නේද තාම වැදගත්ම දේ සතිය එතකොට සතිය බුද්ධ වචනය තුළ විග්‍රහ වෙන විදිය මෙහෙම තියෙනවා සතීති යා සති අනුස්සරති පතිස්සති සති සරණතා ධාරණතා අපිලාපේනතා අසම්මුස්සනතා සති සතීන්ද්‍රියං සති බලං සම්මා සති සති සම්බොජ්ජංගෝ ඒකායනෝ මග්ගෝ අයං උච්චති සති ද විග්‍රහයක් අනේ අපේ බුදුරජාණන් වහන්සේ මහන්සියට නමස්කාර වේවා කියලා අපි නමස්කාර කරමු මේ සතිය විග්‍රහ කරනවා මේ විදියට සතියේ anu කුමක්ද මහණෙනි සති අනුස්සරතා යා සති අනුස්සරති දැන් අපි භාවනාව තුළ ඇති කරගත්ත සිහියක් ඊළඟට පිහිටුවාගත්ත සතියක් ඒක නැවත සිහි කිරීමේ හැකියාව. හරිසියුන් දෙයක්. ඇති කරගත්ත තියෙන සිහිය පවත්වගෙන යන සිහිය ඒක පිටුවාගෙනස්ගත සිහිය නැවත මතක් කර ගැනීමේ හැකියාව. ඔන්න පළවෙනි එක. ඊළඟට පතිස්සති කියලා කියනවා සිහිය පිහිටුණා කියලා කියනවනේ පතිස්සති. ඒ කියන්නේ Taman මේ දැන් ඉදිරිපිට තියෙන දෙයක් වගේ අතීතේක මතක් කරන්න පුළුවන්කම සිහි කිරීමේ හැකියාව. ඒකටත් සති කියනවා. සති සරණතා. ඒ කියන්නේ සති සංඛ්‍යාත සිහි කරන බවටත් සති කියනවා. තදන් කියකිවද? කියකිවද? ඇති කරගත්ත සිහියක්, පිහිටුවාගත්ත සිහියක් නැවත සිහි කිරීමේ හැකියාවට සති කියනවා. Tamange me den idiripita tiyena deyak wage sihi kirime hakiyawata sati kiyenawa. Ilagata sihi karana babata sati kiyenawa. Ilagata dharanata දරා ගන්න බවට
දරාගන්න හැකිකම. දැන් ධර්මයේ දරාගන්නේ සතියෙන් නේද? ධර්මයේ දරාගන්න සතියේ නැත්තම් දරාගන්න බෑ. මේ කියන දේ දරාගන්න, ධාරණය කරගන්න ඇතුලේ සිත තුළ එකට සතිය ඕනේ. සතියේ හිටියේ නැත්තම් දරාගන්න බෑ. ධාරණතා හිතේ දරාගන්න බව. ඊළඟට අපිලාපයනේතා, ඒ කියන්නේ අරමුණේ බැසගන්න බවට සති කියනවා. දැන් අපි කමඨහනක් වඩනකොට ඒ කමඨහන් අරමුණේ බැසගන්නවනේ නේද? ඒකට කියනවා සති කියලා. සිත බැහැගන්න. සතියෙන් බැහැගන්නේ. එතකොට අසම්මුස්සනතා, අමතක කරන්නේ නැතිකමට සතිය කියනවා. අමතක වෙන්නේ නැහැ. සතිය තිබුණොත් අමතක වෙන්නේ නැහැ. සතිය නැත්තම් තමයි අමතක වෙන්නේ. අමතක නොවන බවට. ඊට අඟට තියෙනවා සතිඉන්ද්‍රියං. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධානියා කියන එකනේ. ප්‍රධානියා. එතකොට සතිඉන්ද්‍රියං කියනකොට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා තුල යෙදෙන සතිය. ඉන්ද්‍රිය ධර්ම තුල යෙදෙන සතියට සතිය කියන. එදෙනකොට සති බලං, ඉන්ද්‍රිය ධර්මම බල ධර්මයක් හැටියටත් යෙදෙනවා. එතකොටත් එතනත් සතිය තියෙනවා. සම්මා සති, ආරියෂ්ටාංගික මාර්ගයේ යෙදෙන සතිය, මනාකොට සිහිය පිහිටවීමට සතිය කියනවා. ඊළඟට සති සම්බොජ්ජංගෝ ඔන්න තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වන විදියට සකස් වෙච්ච සිහිය. ඒක එනකොට පංච නීවරණ ඉවත් වෙලා ගිහිල්ලා තියෙන්න ඕනේ. නිකම්ම බෑ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වන විදියට මේ සතිය සම්බොජ්ජංගයක් හැටියට වඩන්න යනකොට නිකම්ම වෙන්නේ නෑ ඒක. ඒක වෙන්නේ නීවරණ ඉවත් වෙන්න ඕනේ හිතෙන්. පංච නීවරණ තුල පංච නීවර ඉවත් වෙලා යන්නේ. ඒ ඉවත් වෙලා ගිහිලා විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වොස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. ඔය තියෙන්නේ ඔය හතම එහෙමයි. විවේකී ඇසුරු කරගන්න ඕනේ. විවේකී කියන්නේ විවේකී කොතෙන්ද ලැබෙන්නේ? සිතට නීවරණ තුනි නැති කිරීමෙන් ලබන විවේකී. විවේක නිසිතං, නිරෝධ නිසිතං, විවේක නිසිතං, නිරෝධ නිසිතං, විවේක නිසිතං, විරාගේ විරාග නිසිතං, නිරෝධ නිසිතං, උස්සග්ග පරිණාමී පංච උපාදානස්කන්ධ අතහැරෙන විදියට දියුණු වෙන සතිය. එතකොට ඒකායනෝ මග්ගෝ කියන තැනත් නිවන පිණිස හේතු වන ඒකායන මාර්ගයක් හැටියටත් සතියේ යෙදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙතෙන්දී අයං උච්චති සති, මේකට කියන්නේ සතිය කියලා. දැන් මොන හරි ගත්තද මෙතනින් සතිය කියන එක ගැන ඔයත්? ඈ ගත්තද? එකක් දෙකක්වත් කියන්න සතිය කියන්නේ මොකද්ද කියලා? ඈ නැත්තම් මේක ධර්ම දේශනාවක් වෙයි. මොකද්ද සතිය කියන්නේ? සිංහලෙන් කියන්න. ගත්තදී ඇති කරගත්ත සිහියක්, ඒක නැවත පිහිටුවා ගත්ත සිහියක්, නැවත මතක් කිරීම නේද? ඊළඟට තව එකක් කියන්න. සතිය යෙදෙන තැන් විතරක් පුරුදු දේවල් කියන්න බලන්න. සතිය කියන්නේ අරමුණේ බැස ගන්න බව, හිතේ දරා ගන්න බව. ඊළඟට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට යෙදෙනකොටත් සතියේ දෙනවා. බල ධර්මයක් යෙදෙන හැටියටත් සතියේ දෙනවා නේද? සති සම්බොජ්ජංගයේදී නීවරණ ඉවත් වෙලා ගිහිල්ලා අර මං කියපු විදිහට එතනදි සතියේ දෙනවා. ඒකායන මාර්ගයක් හැටියට සතියේ දෙනවා. එතකොට පින්නතුනි මේ සති මේ කතා කරගෙන යන්නේ. එතකොට අභිධර්මයට අනුව සති කියනකොට අභිධර්මයේ පැත්තෙන් බලනකොට සති කියන්නේ චෛතසික අතර මොකද්ද? හොඳයි දන්න කෙනෙක් කියන්න. ඉන්නද දන්න කෙනෙක්?
සති කියන්නේ සෝබන සාධාරණ චෛතසිකය චෛතසික 54. සතිය කියන්නේ නමතක තියාගන්න. සතිය කියන්නේ සෝබන සාධාරණ චෛතසිකය. එතකොට මේක මේ සතිය ස්වභාවයෙන් අපේ සිත ගමන් කරන්නේ කොයි පැත්තටද? කුසල පැත්තටද? සිත නෑ. ස්වභාවයෙන් අපේ සිත ගමන් කරන්නේ අකුසල පැත්තට. මානසං පාප සමානින්නම්. මනස මේ සිත වැඩ කරන්නේ පාපේට බල වෙලා. හරි අමාරුයි ඉන්නේ හරවන්න. වේසල්ලන්න ඕනේ. එතකොට ස්වභාවයෙන්ම මේ ගමන් කරන අකුසල පැත්තට ගමන් කරන ඒ සිත කුසල පැත්තට හරවන්න. දුවන සිත කුළුහරකෙක් වගේනේ. කුළුහරකෙක් වගේ දුවනවා 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 දුවනවා. සතියෙන් මොකද කරන්නේ? කුළුහරකා බැඳාම ලනුවෙන් මේ සිහියෙන් මොකද වෙන්නේ? එකක් කැරකිලා 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 වෙලාවක ළඟිනෝ ඇවිල්ලා කනුව මුල නේද? කමටහන් අරමුණ මුල ළඟිනෝ. එතකොට පින්නතුනේ කුසලයේ මතක් කරවන සිහි කරවන ශක්තියට සතිය කියලා කියනවා. සතියෙන් කරන්නේ කුසලයේ මතක් කරවනවා. ආහා ඔය කොහොම ගිහිල්ලා හරියන්නේ නැහැ කියලා. උපමාවකින් කිව්වොත් හරියට මේ ගඟකට දැම්ම භාජනයක් වගේනේ අපේ හිත. ගඟකට භාජනයක් දැම්මොත් මේක අට කතාවේ කියනවා. ගඟකට භාජනයක් දැම්මොත් කොහාටද උඩු ගම්බලාද යන්නේ යටි ගම්බලාද? ඈ යටි ගම්බලා ජල ප්‍රවාහයට අහුවෙලා ගහගෙන යනවා ගහගෙන යනවා. ඒ විදිහමයි අපේ ප්‍රතඥ සිත ගඟකට ගඟකට දැම්ම භාජනයක් වගේ පල්ලෙහාට ගලාගෙන යනවා. ඈ ප්‍රිය අරමුණට ඇලෙමින් අප්‍රිය අරමුණත් එක්ක ගැටි ගැටි නේද? ඔහොමනේ යන්නේ. එහෙම ඒ අකුසලයටම බර වෙලයි පවතින්නේ. ඉතින් මෙහෙම යන සිත සතියෙන් තමයි මෙල්ල කරන්නේ. කුසල පැත්තට හරවන්ට උදව් කරනවා. පටිසෝතගාමී කරවන්ට අනුසෝතගාමීව යන සිත අර ගඟකට අහුවෙච්ච භාජනයක් වගේ ආපස්සට හරවන්න මේ සතියෙන් තමයි ඒක කරන්නේ. මේ සිත ආපස්සට හරවනවා. එතකොට සතිය නැතිනම් කුසල වඩා කුසලයේ වඩන්න දිනු කරගන්න කෙනෙකුට බෑ. ඔන්න මතක තියාගන්න මේ බුද්ධ ශාසනයේ පින්නතුණී සියලු පින් සියලු කුසල් මේ සියල්ල කරන්ට සියල්ලට සියල්ලට අවශ්‍ය වෙන්නේ මේ සෝබන සාධාරණ චෛතසිකයක් හැටියට තියෙන මේ සතිය. දානේට සතිය උදව් කරනවා. ලෝභයේ වලක් වල අලෝභයේ දිනු කරන්ට සතියයි ඕනන්නේ. සතියෙන් කරන්නේ ඒක නේද? සතියෙන් කරන්නේ. සීලේට සතිය උදව් කරනවා. කාමී ආධිනව සී කරලා දීලා කය වචන දෙක සංවර කරන්න සතිය උදව් කරනවා. ඊළඟ භාවනාවට සතිය විශේෂයෙන්ම උදව් කරනවා. විවිධ අරමුණු වලට පොළාපනින සිත වඳුරෙක් වගේ එක්තැන් කළා එකඟතාවයක් නැතිනම් සමාධියක් ඇති කරගන්න සතිය උදව් කරනවා. නිවන දක්වා සතිය උදව් කරනවා. සතිය නිවන දක්වා උදව් කරනවා. ඊළඟට මේ භාවනා කරන යෝගියෙකුට නාම රූප ධර්මවල තියෙන අනිත්‍යතාවය නේද? මේක අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ නාම රූප ධර්ම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන එක අවබෝධ වෙනතුරු සම්මර්ෂණය කරන්ට
පරාමර්ශණය කරගන්න නැතුව සම්මර්ශණයේ දෙන්ට සත්‍ය උදව් කරනවා. තවත් එහාට යනකොට රූපාවචර අරූපාවචර ධානාංග වලට සත්‍ය උදව් කරනවා. ඊළඟට ඉන්ද්‍රියන් තුල දොරටු පාලයක් වගේ ඉඳගෙන සත්‍ය උදව් කරනවා ඉන්ද්‍රිය සංවරයට. ඒ වගේම සතිය ඉන්ද්‍ර කීලයක් වගේ දියුණු කරපු සතිය දියුණු කරපු කෙනාට හොලවන්න බෑනේ ඉන්ද්‍ර කීලය. ওই නගර මැද ඉස්සර රාජ්‍යවල පිහිටවල තිබිච්ච ඉන්ද්‍ර කීලය ගල් කණුව එක හොලවන්න බෑ. ඒ වගේ තමයි මේ සතිය දියුණු කරගත්ත කෙනා හොලවන්න බෑ. සදා සතු රහතන් වහන්සේට කියන්නේ ඒ නිසා සදා සතු කියලා. ඇයි? උන්වහන්සේ හැම මොහොතකම උන්වහන්සේ තුළ තියෙන්නේ සම්පූර්ණ කරගත්ත සිහිය. සිහියෙන් උන්වහන්සේ සම්පූර්ණයි. එතකොට ඊළඟට පින්වතුනි මේ සතර සතිපට්ඨානය, ඒ කියන්නේ මේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වඩන යෝගියෙකුට එයාගේ සිත ඉතාම හොඳින් අරමුණෙහි පිහිටවලා තිරක්ෂණය ප්‍රකට කරවලා දෙන්නේ මොකෙන්ද? තියුණු සතිය. ඒක කරන්නේ තියුණු සතියෙන්. එතකොට පින්නතුනේ සතිය ඉන්ද්‍රියක් වශයෙන් ක්‍රියාත්මක වෙනකොට ඔන්න සතිය ඉන්ද්‍රියක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මේක වඩාගෙන යනකොට එතකොට සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියලා තියෙනවනේ. සද්දා විරිය සති සමාධි ප්‍රඥා ටිකක් බලන්න ඕකදියා. ඕකදියා බලන්න දැන්. සද්දා විරිය අනිත් පැත්තේ තව දෙකක් තියෙනවා. මොකද්ද? සමාධි ප්‍රඥා. එතකොට ඕක භාවනා කරන යෝගියෙකුට හොඳට මතක තියාගන්න, ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඉතාමත්ම අවශ්‍යයි සමබරව දියුණු කිරීමට. සමබරව ඒවා දියුණු වෙන්න ඕනේ. වැඩිත් නැතුව අඩුත් නැතුව මධ්‍යම ප්‍රතිපදාවක් තුළ දියුණු වෙන්න ඕනේ. එතකොට වෙන්නේ දැන් මෙහෙමයි. දැන් සද්ධා විරිය දෙක මුලට තියෙන්නේ, සමාධි ප්‍රඥා දෙක අගට තියෙන්නේ, මැදින් සතියේ ඉන්නවා. සතියේ ඉඳගෙන සද්ධා විරිය දෙකෙන් හිත කැළඹෙනකොට හිත ටිකක් වේගවත් වෙනවා. සද්ධා විරිය දෙකට සතියෙන් තොර වෙච්ච සද්ධා විරිය දෙක කැළඹෙන්න පුළුවන්, වේගවත් කරන්න පුළුවන්. වැඩිපුර සද්ධාව, වැඩිපුර වීරිය. එතකොට සතියේ ඉඳගෙන මොකද කරන්නේ? හා 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 ඔහොම ගිහිල්ලා බෑ කියලා අරක බැලන්ස් කරනවා. සමාධි ප්‍රඥා දෙක අනිත් පැත්තට හරි ලීන කරන්න පුළුවන් කෙනෙක්. සතිය නැත්තම් සමාධි ප්‍රඥා දෙක අලස කරවනවා. සතියේ ඉඳගෙන මැදින් ඉඳගෙන ওই දෙපැත්තම සමබර කරලා දෙනවා. සමබර කරලා දෙනවා. එහෙම දෙයක් තියෙනවා මේ ඉන්ද්‍රිය ධර්මවලදී. ඉදිරියේදී ਉਹ විස්තර වෙයි ඉතින්. ඊළඟට පින්නතුනි සති සම්බොජ්ජංගයට එනකොට සති සම්බොජ්ජංගයේ මුලටනේ තියෙන්නේ සත්බොජ්ජංගවල නේද? සති සම්බොජ්ජංගයේ තියෙන මුලට. ඒතකොට සත්බොජ්ජංග අතර අනෙක් බොජ්ජංග 6ම දියුණු කරගන්න උදව් කරන්නේ සතියමයි. බොජ්ජංග 6ත් එක්කම යෙදෙනවා. ඒ නිසා තමයි සත් සම්බොජ්ජංගේ මුලටම දීලා තියෙන්නේ. උපමාවකින් මේක පැහැදිලි කරලා තියෙනවා. මෙතන
මේ ලුණු උපමාව අටකතාරි. සබ්බ ව්‍යංජනම්පි ලෝණං දාතබ්බං කියනවා. අටකතාවයි. කොහොමද කියන්නේ? අපි ගෙදර ව්‍යංජනයක් හදනවා. ඔක්කොම ටික දානවා. මොනවාද? මිරිස් 3-5 ඔක්කොම දානවා. අනිත් කුළු බඩු ඔක්කොම දානවා. ව්‍යංජනෙ හදනවා. අමතක වෙනවා ලුණු දාන්න. කන්න පුළුවන්ද? ලුණු දාන්න එපා. හැම ව්‍යංජනයකටම ලුණු ඕනේ. ඒ වගේ තමයි මේ සතිය මේ හැම තැනකටම අවශ්‍යයි. හැම තැනටම අවශ්‍යයි. ඒ වගේම තමයි රජ්ජුරුවන්ගේ මහමෙතියා වගේ කිව්වා. රජ්ජුරුවන්ට වැඩ කරන්න බෑ මහමෙතියා නැතුව. නේද? ඒ වගේ තමයි සතිය, සිහිය. මෙන්න මේ විදිහට මේ සිහිය ගැන හොඳ දැනුමක් අපි ඇති කරගන්න ඕනේ. ඉතින් තව විස්තර තියෙනවා. සිහිය ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඊළඟට පින්වතුනි අපි යන්න ඕනේ මේ සතෝ. ඉස්සෙල්ලා මම කිව්වනේ නේද? සතෝ. සතෝ කියන්නේ සතෝ. සිහියෙන් ඉන්න භාවනා කරන කෙනෙකුට අපි කියනවනේ සතෝ, සිහියෙන් ඉන්න කෙනෙක් කියලා. මම සිහියෙන් ඉන්න කියලා කියනවනේ භාවනා කරන ඇත්තෝ කියනවා. මම සිහියෙන් ඉන්න කෙනෙක්. සතෝ, සිහියෙන් ඉන්න කෙනා, යා සිහියෙන් ඉන්නේ. හැබැයි ඒ සතෝ අර ලෞකික ජීවිතයේදී සතෝ නෙවෙයි. ලෞකික ජීවිතයේදී කියනවනේ ඔතන පැටලිලා වැටේ ඔයා සිහියෙන් යන්න කියනවා. ඈ එතකොට ඔයා ওই සිහියෙන්ද ඉන්නේ? ඔන්න යතුරුමතක වෙලා ඔයාට සතු ඔයාට සිහිය නැහැ කියනවා. ඒ සතු නෙවෙයි. ධර්මයේ යෙදෙන විදිය හරි සියුම්. ඒ සතු නෙවෙයි. එතකොට සතු සිහි ඇති කෙනා, සිහියෙන් ඉන්න කෙනා කියන්නේ කාටද? ඔන්න පින්නතුනේ සිහි ඇති කෙනා, සිහියෙන් ඉන්න කෙනා කියන්නේ ඔන්න හොඳට මතක තියාගන්න. කායානුපස්සනාව වඩන තැනැත්තා ට කියනවා සතෝ, සිහි ඇති කෙනා කියලා. මේ ධර්මයේ තියෙන එක මගේ නෙවෙයි. බුද්ධ වචනය තුළ එහෙම තියෙන එක. කායානුපස්සනාව වඩන කෙනාට කියනවා සතෝ, ඔයා සිහියෙන් ඉන්න කෙනෙක්. ඒක අඳුර ගන්න පුළන්නේ තවත් කායානුපස්සනාව වඩන කෙනෙකුටම තමයි. ඊළාට ඔහොම විදිහට සතර සතිපට්ඨානේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වඩන කෙනාට කියනවා මොන මතක තියාගන්න, ආයා සිහියෙන් ඉන්න කෙනා. ඊළඟට මුට්ටස්සති කියනවනේ. සති අනිත් පැත්ත මොකද්ද? ඈ සති මුට්ටස්සති. සතියේ අනිත් පැත්ත මුට්ටස්සති. එතකොට මුට්ටස්සතිය මොට වෙච්ච සිහිය මුට්ටස්සති. මුට්ටස්සති මුට්ටස්සති මොට වුණ සිහිය සම්පූර්ණයෙන් දුරු කරපු තැනත්තා. මුලා වෙච්ච සිහිය, මුලා වෙන සිහිය. එයා සිහිය මුලා වෙන්නේ නැහැ. එයාගේ සිහිය මොට වෙලා නැහැ. සිහිය පිහිටවන්න පුළුවන්. පටස් ගාල සිහිය පිහිටව ගන්නවා. ඈ ඒ කියන්නේ මොකක් හරි හිත කැළඹෙන අරමුණකට වැටුණ ගමන්ම එයා කෙලින්ම යනවා සිහියට, සතියට. සතියට ගිහලා සිහිය පිහිටවනවා. දැන් ඇහැ කැළඹෙන දෙයක් දැක්කොත්, කන කැළඹෙන දෙයක් ඇහුනොත්, නාසයේ කැළඹෙන දෙයක් ආවොත්, දිව කැළඹෙන දෙයක් ආවොත්, ශරීරයේ කැළඹෙන විදිහට ස්පර්ශයක් ආවොත්, මනස කැළඹෙන විදිහට අරමුණක් ආවොත් නේද? ඇස කැළඹෙන රූපය, කන කැළඹෙන ශබ්දය, නාසයේ කැළඹෙන ගඳ සුවඳ, දිව කැළඹෙන රසය, ශරීරයේ කැළඹෙන පහස, මනස කැළඹෙන අරමුණ, මෙතෙන්ට ආව ගමම්ම මොකද කරන්නේ?
එයා කෙලින්ම එනවා සිහියට. ඉතින් ඒක හරි පුහුණු කරපු කෙනෙකුටම තමයි කරන්න පුළුවන්. ඊළඟට එහෙම කෙනාටත් කියනවා සතු එයා සිහියෙන් ඉන්න කෙනෙක්. ඊළඟට දැන් අපි ධර්ම මාර්ගයේ පිළිපැදගෙන යනවනේ නේද? සීල සමාධි ප්‍රඥා හැටියට ධර්ම මාර්ගයේ පිළිපැදගෙන යනවා. එතකොට එහෙම පිළිපැදගෙන යනකොට සිහියෙන් ඉන්න කෙනා ධර්ම මාර්ගයේ තුල සිහියෙන් ඉන්නේ. මාර්ගයේ තුල සිහියෙන්. ඊළඟට සිහියේ තබා ගන්න ඕන අරමුණ විනාශ කර ගන්න නැති කෙනා. ඔන්න උතනදී හරීම පරිස්සම් වෙන්න ඕනේ යා. භාවනා කරන කෙනෙක්. භාවනා කරන කෙනෙක් දිගටම කොතනද ඉන්නේ? අරමුණේනේ, කමඨහන් අරමුණ තුල. ඒ කමඨහන් අරමුණ විනාශ කරගන්නේ නැති කෙනාට කියනවා සතෝ, සිහියෙන් ඉන්න කෙනා. ඊළඟට සතිය තමන්ට වසී කරගත්ත තැනැත්තා. වසී කරගෙන ඉන්නේ. ඒක දිගින් දිගට සතිය පුරුදු කරලා ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී මොන්න අර්බුදයක් හමුවේ වුණත් මොන්න තරම් කැළඹිලි සහගත තත්වයකදී වුණත් මොන්න තරම් ඇවිස්සිලි සහගත තැනකදී වුණත් එක පාටම වසී කරගත්ත කෙනාට සතිය තමන්ට කෙලින්ම ගන්න පුළුවන් සිහිය පිහිටවන්න පුළුවන් හිතෙන්ට. එහෙම තියෙනවා. ඊළඟට සතියේ ඊටා හොඳින් දියුණු කරපු නිසා දිගින් දිගට සතියේ තිබෙන තැනත්තාට කියනවා සතෝ කියලා. ඉතින් එදිනෙදා පැවැත්ම තුළ සාන්ත නිවුණ ස්වභාවයක් පෙන්වුම් කරන කෙනා. කැළඹිලි නැහැ. එයාගේ ඉරියව්, එයාගේ පැවැත්ම, එයා අතපය හකුළුවන විදිය, ඒවා පවත්වන විදිය හරි සාන්තයි. සාන්ත පැවැතුම් තියෙන්නේ. සාන්ත ඉරියව් පවත්වන්නේ. එයාගේ කතා බහ සාන්තයි. නිවිලා. එයාගේ අංග චලන සාන්තයි. නිවිලා. එහෙම කෙනාට කියනවා සතු සිහියෙන් ඉන්න කෙනා කියලා. ඊළඟට කෙලෙස් සංසිඳවගෙන ඉන්න කෙනාට කියනවා සතු සිහියෙන් ඉන්න කෙනා කියලා. ඊළඟට ওই සත්පුරුෂ ධර්ම වලින් යුක්ත කෙනෙක් ඉන්නවා නම් එයාටත් කියනවා සතෝ කියලා. එතකොට ඔය බුද්ධ අනුස්සති භාවනා වඩන කෙනෙකුටත් කියනවා සතෝ කියලා. ඊළඟට සතර සතිපට්ඨානේ වඩන කෙනෙකුටත් සතෝ කියනවා. ওই විදියට පින්වතුනි සතියෙන් යුක්ත වුණ සතියෙන් සම්පූර්ණ යුක්ත වෙච්ච සතිය තුල බැහැගෙන සතිය වෙත යොමු වෙච්ච කෙනාට අපි කියනවා මොකද්ද සතු සිහියෙන් ඉන්න කෙනා කියලා. එතකොට ඊළඟට පින්නතුනි අපි යනවා බොජ්ජංග කියන වචනේට තේරුම් ගන්න. ඒ වචන තේරුම් ගන්න. බොජ්ජංග ඉතල තේරුම් ගත්තනේ බොජ්ජංග කියනවත් බෝධි අංග නේද? චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන අංග කියලා කිව්වනේ. එතකොට මේ වචනේ ගැන ඉගෙන ගන්නකොට එතන ඒකටත් හොඳ විස්තරයක් තියෙනවා. පටිසම්භිදා මග්ගේ යුගනද්ධ කියන වර්ගයේ පොඩි හාඳුනුවන කියලා කියවන්න. ඔය ඇත්තත් පටිසම්භිදා මග්ගේ හොයන්න පුළුවන් නම් ඔයාගෙන කියව ගන්න. එතන තියෙනවා පින්නතුනේ බොජ්ජංග කියන වචනයට මං ගණන් කෙරුවා 421ක් විතර තියෙනවා. තවත් තියෙනවද මන් දන්නේ. අර්ථ අපි දන්නේ එකකට විතරයි. සත්ත බොජ්ජංග වල යෙදෙන බොජ්ජංගයට විතරයි. නමුත් මෙතන තියෙනවා 421ක් විතර. මං පොඩ්ඩක් ගත්ත පොඩි තුන්චි ටිකක් යදන විදිය කීපයක් තේරුම් ගනිමු. එතන මෙහෙම සඳහන් වෙනවා.
සති ධම්මවිචය විරිය පීති පස්සද්දි සමාධි මේ හතට බොජ්ජංග කියන්නේ ඒක තේරුම් කරනවා එක එතන බෝධාය සංවත්තත්වං අත්තං තීති බොජ්ජංගෝ ඔන්න එහෙම කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වෙන නිසා බොජ්ජංග කියනවා ඒක මුලටම තියෙනවා මේ සත්බොජ්ජංග වලට බොජ්ජංග කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන නිසා සතිය චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙනවා වැඩුණාම බොජ්ජංගයක් හැටියට ධම්මවිචය බොජ්ජංගයක් හැටියට වැඩුණාම චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙනවා වීරියත් එහෙමයි පීතියත් එහෙමයි පස්සද්ධියත් එහෙමයි සමාධියත් එහෙමයි එතකොට ඒ අර්ථයෙන් බොජ්ජංග කියනවා ඊළඟට තියෙනවා පින්වතුනි බුද්ධන්ති ඉති බොජ්ජංගෝ අවබෝධය ඇති කරලා දෙනවා අවබෝධය ඇති කරලා දෙනවා කියන තේරුමෙන් බොජ්ජංග කියනවා ඊළඟට කියනවා අනුබුද්ධන්ති ඉති බොජ්ජංගෝ අවබෝධ කරනවා අවබෝධ කරනවා කියන තේරුමෙන් බොජ්ජංග කියනවා ඊළඟට තියෙනවා පටිබුද්ධන්ති ඉති බොජ්ජංගෝ ප්‍රතිවේද කරනවා ප්‍රතිවේද ඥානය ලබනවා කියන තේරුමෙන් බොජ්ජංග කියනවා සම්බුද්ධන්ති ඉති බොජ්ජංගෝ ඉතාමත් හොඳින් තියුණු ප්‍රඥාවෙන් අවබෝධ කරනවා කියන තේරුමෙන් බොජ්ජංග කියනවා බලන්න කොච්චර අර්ථ ගොඩක්ද කියලා ඊළඟට බෝධෙන්ති ඉති බොජ්ජංගෝ අවබෝධ කළ අවබෝධය ඇති කරවලා දෙනවා අවබෝධය ඇති කරවල දෙන නිසාත් බොජ්ජංග කියනවා. බෝධිපක්ඛියට එන බොජ්ජංගෝ බෝධිපාක්ෂික අර්ථයෙන් බොජ්ජංග කියන බෝධිපාර්ශික අර්ථය කියන්නේ මොකද්ද? බෝධිපාර්ශික අවබෝධයට අවබෝධයේ පැත්තට යොමු වෙලා තියෙනවා. බෝධිපාර්ශිකයි. ඒ අර්ථයෙන් බොජ්ජංග කියනවා. බුද්ධිලාභට එන බොජ්ජංගෝ බුද්ධිය ලබා දෙනවා කියන තේරුමෙන් බොජ්ජංග කියනවා. ඊළඟට තියෙනවා මුල්ව පවතිනවා කියන තේරුමෙන් බොජ්ජංග කියනවා. අවබෝධයට හේතු වෙනවා කියන අර්ථයෙන් බොජ්ජංග කියනවා. නිවන පිණිස පච්චට්ඨේන බොජ්ජංගෝ, ඒ කියන්නේ නිවන පිණිස ප්‍රත්‍ය වෙනවා. ඒ තේරුමනුත් බොජ්ජංග කියනවා. විසුද්ධිය පිණිස හේතු වෙනවා කියන තේරුමනුත් බොජ්ජංග කියනවා. කාමයන්ගෙන් නික්මෙනවා කියන තේරුමිනුත් බොජ්ජංග කියනවා. බලන්න කොච්චර අර්ථ ගොඩක්ද කියලා. ඊළඟට විමුක්තිය කියන අර්ථයෙන් බොජ්ජංග කියනවා. විමුක්තිය බොජ්ජංග. අනාසවට්ඨේන බොජ්ජංගෝ ආශ්‍රව නැත කියන තේරුමිනුත් බොජ්ජංග කියනවා. ඊළඟට කියනවා පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, ආකාසානංචායතන විඤ්ඤාණඤ්ඤායතන අකිඤ්චඤ්ඤායතන නිවසඤ්ඤා නාසඤ්ඤායතන කියන ඔය මේ ධානවලදි ඒ අර්ථයෙන් බොජ්ජංග කියනවනේ. ඒවා ලබලා දෙනවා කියන අර්ථයෙන්. ඊළඟට අනිච්ඡානුපස්සනං බුද්ධන්ති ඉති බොජ්ජංගෝ අනිත්‍ය දර්ශනය අවබෝධ කරවනවා කියන තේරුමෙන් බොජ්ජංග කියනවා. අනිත්‍ය දර්ශනය අවබෝධ කරවනවා අවබෝධ කරවන්නේ බොජ්ජං. ඊළඟට සෝතාපත්ති මග්ගං සෝතාපත්ති ඵලං. සකදාගාමි මග්ගං සකදාගාමි ඵලං. අනාගාමි මග්ගං අනාගාමි ඵලං. ඔන්න ඔය තැන් තැන් වලදිත් ඔය අර්ථේනුත් බොජ්ජංග කියනවා. අරහන්ත මග්ගං බුද්ධන්ති ඉති බොජ්ජංගෝ. අරහත් මාර්ගය අවබෝධ කරවනවා කියන තේරුමනේ බොජ්ජංග කියනවා. ඊළඟට අරහත් ඵල සමාපත්තිම් බොජ්ජන්ති ඉති බොජ්ජංගෝ. අරහත් ඵල සමාපත්තිය ලබලා දෙනවා කියන තේරුමිනුත් බොජ්ජංග කියනවා. එතකොට පින්නතුනි දැන් අපි මේ සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා මේ හතට බොජ්ජංග කියන්නේ මොන විදිහේ අර්ථවලින්ද කියලා කෙටියෙන් ඉගෙන ගත්තා දැන්. මතක තියාගන්න ඕනේ ඉතින්.
ඊළඟට පින්නතුනි ඔය පටිසංවිධා මග්ගයමයි මම පාවිච්චි කළේ මෙතෙක් දුරට. පටිසංවිධා විධාමග්ගයේ බොජ්ජංග කතා කියන කොටසේ දීර්ඝ විස්තරයක් තියෙන එක බලන්න. ඊළඟට අපි යනවා බොජ්ජංග ධර්ම සත්ත බොජ්ජංග වඩන්න. මං කිව්වනේ ආහාරය වෙන්නේ මොකක්ද කියලා. ඔන්න මතක තියාගන්න, අපි සත්ත බොජ්ජංග දිනු කරන්න යනවා නම් ඉස්සෙල් සතර සතිපට්ඨානේ වඩාගෙනනේ යන්නේ. එතකොට මේ සත්ත බොජ්ජංග වඩන්න ආහාරය වෙන්නේ බුදුරජාණන් වහන්සේ කාය සූත්‍රය බොජ්ජංග සංයුත්තේ තියෙනවා. කාය සූත්‍රය කියලා සූත්‍රයක් බොජ්ජංග සංයුත්තේ. ඒක කියවලා බලන්න. ඒකේ තියෙනවා, ඒක දේශනා කරනවා. දැන් මේ කය, මේ ශරීරය ආහාර ප්‍රත්‍ය කරගෙනයි පවතින්නේ. ඒ වගේ ආහාර ප්‍රත්‍ය නැත්තම් පවතින්නේ නැහැ. පින්නතුනි, අන්න ඒ වගේ තමයි මේ සත්ත බොජ්ජංග ආහාර ටිතිකා ආහාරම් පටිච්ච තිට්ඨති, ආහාර නිසායි පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට අනුප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස උප්පාදාය, උප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්යා අත්තිභික්කවේ සති සම්බොජ්ජංගට්ඨානියා ධම්මා තත්ත. ඔන්න යෝනිසෝ මනසිකාරෝ බහුලීකරෝ. ඔන්න ඒ කියන්නේ මෙතනදි දේශනා කළේ මේක, කෙනෙක් තුළ මෙතෙක් ඇති නොවිච්ච සති සම්බොජ්ජංගේ නැත්තම් අනිත් බොජ්ජංග 6ම, ඊළඟට හටගෙන තියෙන බොජ්ජංග සති සම්බොජ්ජංගේ ඇතුළ අනිත් බොජ්ජංග දියුණු කරගන්නට සම්පූර්ණ කරන්නට ඒවට උදව් කරන ධර්මයේ වෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? යෝනි කියන්නේ උපත්ති ස්ථානය. හටගන්න තැන අනුව මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යෑමේ හැකියාව. ඒකට කියන යෝනිසෝ මනසිකාරය කියලා. නාම ධර්මයක් ඒක. නේද? නාම ධර්මයක් නේ යෝනිසෝ මනසිකාරය. මනසිකාරය කියන එක නාම ධර්මයක්. නාම ධර්මයක් හැටියට මේ මානසිකාරයේ තියෙන්නේ අයෝනිසෝ වෙලාමයි නේද? වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර. ওই මානසිකාරයේ තියෙන්නේ ඒක මොකක් වෙලාද? දැන් අපේ මානසිකාරයේ තියෙන්නේ අයෝනිසෝ වෙලාමයි. නුවණින් මෙනෙහි කරගන්නම බෑ. ඒ නිසානේ පැවැත්ම යන්නේ. ඒ නුවණින් මෙනෙහි කරගන්න බැරි නේද? පැවැත්මක් යනවා. දිගට 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 පවතිනවා. නුවණින් හිතා ගන්න බෑ. එනකොට නුවණින් හිතා ගන්න බැරිකම. නුවණ පාවිච්චි කරලා හිතන්න බෑ. උපත් ස්ථානය අනුව හිතාගෙන හිතාගෙන යන්න බෑ. ඒක අයෝනිසෝ මනසිකාරය. එතකොට මේ නමුත් යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීමේ හැකියාව මේ බොජ්ජංග හත දිනු කරගන්න උදව් කරනවා. එතකොට බොජ්ජංග හත විතරක් නෙවෙයි. බොජ්ජංග හත විතරක් නෙවෙයි. දැන් කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, සතර සතිපට්ඨාණයටත් යෝනිසෝ මනසිකාරයෙන් උදව් කරන්නේ. ඒ කියන්නේ ඊළඟට දැන් බලන්න පටිච්චසමුප්පාදය මෙනෙහි කිරීමේ හැකියාවට. දැන් ඊතන අර සූත්‍රයක තියෙනවනේ බුදුරජාණන් වහන්සේ, විපස්සී බුදුරජාණන් වහන්සේ පටිසමුප්පාදේ මෙනෙහි කරගෙන උපතේ, කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණවල ඉඳලා මෙනෙහි කරගෙන ගිය හැටි කියන තැන යෝනිසෝ මානසිකාරෝ අහුවත් කියලා තියෙනවා. උන්වහන්සේ යෝනිසෝ මානසිකාරයෙන් තමයි ඒක මෙනෙහි කරගෙන ගිහිල්ලා නාම රූප පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං කියලා එතන නතර වුණේ. එහෙම තියෙන බව අවබෝධ නොවීමමයි
අවිද්‍යාව සංකාර දෙක කියලා. කොහොම එකක් දෙක? යොනිසෝ මනසිකාරයේ කෙනෙකුට. එතකොට පින්වතුනි, මේ සත්ත බුද්ධංගවල මේ සති සම්බුද්ධංගයේ පමණක් නෙවෙයි, ඔය හතටම දියුණු කරන්ට මේ උපකාර වෙන්නේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය නැත්තං සතිය දියුණු කරන්නත් බෑ. මතක තියාගන්න, සති සම්බුද්ධංගයේ දියුණු කරන්නත් බෑ, බුද්ධංග එකක්වත් දියුණු කරන්නට බෑ. ඉතින් පින්නතුනි, මේකේ අනිත් පැත්ත බලන්නකෝ. අද වෙලා තියෙන්නේ ඒක ගොඩක් දෙනෙකුට. ගොඩක් දෙනෙකුට වෙලා තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? ඕකේ අනිත් පැත්ත. බැරි වෙලාවත් කෙනෙක් සත්පුරුෂයෙක් කියලා හිතාගෙන අසත්පුරුෂයෙක් ඇසුරු කළොත් මොකද වෙන්නේ? ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා බොහොම ලස්සනටම නේද? අවිජ්ජා සූත්‍රයේදී සත්පුරුෂයෙක් කියලා හිතාගෙන අසත්පුරුෂයෙක් ඇසුරු කරනවා. මොකද වෙයිගෙන යන්නේ එතකොට? අසත්පුරුෂයා සද්ධර්මයක්ද දේශනා කරන්නේ අසද්ධර්මයක්ද? අසද්ධර්මයක්. ධර්මේ නොවන දෙයක්. අසද්ධර්මයක් ශ්‍රවණය කළ ගමන්ම ඉස්සලාම නැති වෙන්නේ මොකක්ද? මොකද නැති වෙන්නේ? නැති වෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවට තමයි ඉස්සලා වදින්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරන්නේ නැත. උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ විශ්වාස කරන්නේ නැහැ. ඒ ශ්‍රී සද්ධර්මය අනුගමනය කරලා සසරින් එතර වෙච්ච මහරහතන් වහන්සේලාව විශ්වාසයකුත් නැහැ. තුනුරුවන් පිළිබඳව බිඳු මාත්‍රයක විශ්වාසයක් නැති කරවනවා අසත්පුරුෂ ඇසුර තුල අසද්ධර්ම ශ්‍රවණයෙන්. එතකොට ඔන්න අශ්‍රද්ධාව වැඩෙනවා. මෙයා මොකද කරන්නේ? මෙයා කියාගෙන යනවා, දැන් ඔය පේ තියෙන්නේ නේද ත්‍රිපිටක ධර්මයේ බොරුවක්, බුද්ධ ඔය ත්‍රිපිටක ධර්මයේ වෙන එකක්, ඉංගලන්තයේ තියෙන එක තමයි හරි ඔය කියන්නේ නේද? බුදුරජාණන් වහන්සේ ලංකාවේ තමයි ඉපදුනේ, බුදු වුණේ, පිරිනුවම් පෑවේ කියනවනේ නේද? ඊළඟට පටිච්චසමුප්පාදයේ පටි ගලවනවා. පටි මොකද්ද තියෙනවද? පටි ඉච්ඡ මොකද්ද කියලා මට ඔය ඇහෙන්නේ. ඊළඟට තුන්වෙනි ධානයට එනකොට බඩ යනවා. කොච්චර ඒවා තියෙනවද තව නේද? හැක හැක ගානකොට හැකරැල්ල වෙනවා. තව ගොඩක් ඒවා තියෙනවා ඔය ඔහොම ඒවා. එතකොට අශ්‍රද්ධාව නිසා අශ්‍රද්ධාව ඇති වෙනවා. අසද්ධර්මයක් ඇහෙනවා අසත්පුරුෂයෙකුගෙන්, අශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ නිසා ඔන්න අයෝනිසෝ මානසිකාරයේ යෙදෙන වැඩෙනවා. නුවණින් හිතන්න බෑ. අයෝනිසෝ මානසිකාරයේ වැඩෙනවා. සතර සතිපට්ඨානේ වඩනවා කියලා වඩන්නේ අයෝනිසෝ මානසිකාරයක්. එතකොට අයෝනිසෝ මානසිකාරයේ යෙදෙනකොට වැඩෙනකොට වැඩෙනකොට අසති අසම්පජඤ්ඤ සිහි නුවණ දෙකම මොට්ට වෙලා යනවා. සිහියත් නැහැ නුවණත් නැහැ. එතකොට ඊළඟට වෙන්නේ ඉන්ද්‍රියන් ටික අසංවර වෙනවා. ඇස කන නාසය දිව ශරීරේ මනස මේ ඉන්ද්‍රියන් අසංවර වෙනවා. ඉන්ද්‍රිය අසංවර වෙනකොට ඉන්ද්‍රිය අසංවරත්වය තුළ තමයි ත්‍රිවිධ දුෂ්චරිත වැඩෙන්නේ. කයින් දුෂ්චරිත කරනවා, වචනෙන් දුෂ්චරිත කරනවා, හිතෙන් දුෂ්චරිත කරනවා. එහෙම ත්‍රිවිධ දුෂ්චරිත වැඩෙනකොට පංච නීවරණ වැඩෙනවා. පංච නීවරණ වැඩෙනකොට මොකද වෙන්නේ? ඒ පංච නීවරණ වැඩෙන නිසා භවයේ දිගින් දිගට දිගින් දිට අවිද්‍යාව නිසා භවයේ පෝෂණය වෙවි යනවා. එතකොට බලන්න, අසත්පුරුෂ ඇසුර අයෝනිසෝ මනසිකාරයට උදව් කරන විදිය. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. ඊළඟට සත්පුරු මේ සත්ත බොජ්ජංග ධර්ම දියුණු කරන කෙනෙකුට
පින්වතුනි හොඳට මතක් මම මේ පසුබිමයි මේ කියන්නේ බොජ්ජංග වලට අවශ්‍ය කරන. හොඳට මතක තියාගන්න. සත්පුරුෂ ඇසුර පුදුම්ම විදිහට පින්වතුනි බලපානවා. සීල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ එක දේශනා කරනවා මෙහෙම සත්පුරුෂයා හා සත්පුරුෂ ඇසුර ගැන යම් භික්ෂුවක් උන්වහන්සේ දේශනා කරනවා යම් සත්පුරුෂයෙක් සත්පුරුෂ උත්තමයෙක් සීල සම්පන්නෝ එතන කියනවා සීලයෙන් යුක්ත නම් සමාධි සම්පන්නෝ සමාධියෙන් යුක්ත නම් පඤ්ඤා සම්පන්නෝ ප්‍රඥාවෙන් යුක්ත නම් විමුක්ති සම්පන්නෝ විමුක්තියෙන් යුක්ත නම් විමුක්ති ඥාන දර්ශන සම්පන්නෝ විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත නම් ඒ බඳු භික්ෂුවක් පින්නතුනි උන්වහන්සේ දේශනා කරනවා දැකීමත් හොඳයි සීල සම්පන්න සමාධි සම්පන්න ප්‍රඥා සම්පන්න විමුක්ති සම්පන්න විමුක්ති ඥාන දර්ශන දර්ශනයෙන් යුක්ත ඒ බඳු උත්තමේ දැකීමත් හොඳයි වචන ඇසීමත් හොඳයි ඒ බඳු උත්තමයෙක් ළඟට එළඹීමත් හොඳයි ඇසුරු කිරීමත් හොඳයි සිහි කිරීමත් හොඳයි ඒ බඳු කෙනෙක් ළඟ කලබල වෙන්න එපා පැවිදි වීමත් හොඳයි ඒකට හේතුව නාග එතන දේශනා කරනවා ඒ බඳු සත්පුරුෂයෙක් සත්පුරුෂ උත්තමයෙකුගේ දේශනා කරන නිර්මල ධර්මය අහලා මෙහෙම මෙතන තියෙනවා පාලියෙන් මෙහෙම කියනවා යථා භූපකට්ඨෝ විහෙරන්තෝ තන් ධම්මං අනුස්සරති අනු විතක්කේති සතිසම්බොජ්ජංගෝ තස්මින් සමේ තස්ස බික්කුණෝ ආරද්ධෝ හෝති සතිසම්බොජ්ජංගං තස්මින් සමේ බික්කු භාවේති සතිසම්බොජ්ජංගෝ තත්මින් සමේ බික්කුණෝ භාවනම් පාරිපූරෙන් ගච්ඡති බොජ්ජංග හතම එහෙමමයි සතිසම්බොජ්ජංගේ විතරක් නෙවෙයි සතතා සතෝ විහරන්තෝ තන්දම්මම් පඤ්ඤාය පවිචනති පවිචරති පරිවිමංසම් ආපද්ධති මේකයි කියන්නේ එතකොට මේ සති සම්බොජ්ජංගේ වඩන්න පටන්ගෙන ඉන්න කෙනෙක් එතකොට සති සම්බොජ්ජංගේ වඩමින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා යා ඒ බඳු උත්තමයෙක්ව ඇසුරු කරන කෙනෙක් කවුරු හරි කෙනෙක් ඇසුරු කළොත් එයා සති සම්බොජ්ජංගේ වඩන කෙනෙක් බවට පත් වෙනවා කියනවනේ. සත්තබොජ්ජංග වඩන කෙනෙක් බවට පත් වෙනවා කියනවනේ. බොහොම ඉක්මනට. එබඳු උත්තමයෙක්ව ඇසුරු කළොත්. එතකොට ඇයි එහෙම වෙන්නේ? එයා සතියෙන් ඉඳගෙන යෝනිසෝ මනසිකාරය යෙදෙනවා ඉගෙන ගත්ත ධර්මයට අනුව. උදව් කරගෙන යෝනිසෝ මනසිකාරය උදව් කරගෙන බොහොම ඉක්මනට චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන විදිහට මේ සතර සතිපට්ඨානය තුළ එයා මොකද කරන්නේ තමන්ගේ කය ගැන ඊළඟට එයාගේ වින්දන ගැන ශාරීරික වින්දන ගැන සිත ගැන පංච නීවරණ ගැන ඊළඟට පංච උපාදානස්කන්ධ ගැන ආයතන ගැන බුද්ධංග ගැන ආරි සත්‍ය ගැන මේවා ගැන බොහෝම විදර්ශනා ප්‍රඥාවෙන් අර උත්තමයන් වහන්සේගේ ඇසුර තුළ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත වශයෙන් හරි හැටියට ප්‍රඥාව හසුරුවනවා. එතකොට එහෙම හසුරුවනකොට බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා මේ සීල සූත්‍රයේදී සත්පුරුෂ ඇසුරේ ඉඳලා මේ සතිසම්බොජ්ජංගේ පමණක් නෙවෙයි සතර සත්ත බොජ්ජංගත් වන විදිහ එතන දේශනා කළා තියෙනවා ඔන්න සූත්‍රයේ කියවන්න මොකක්ද සූත්‍රයේ නම මං කිව්වේ මොකද්ද කිව්ව සූත්‍රයේ ඈ සූත්‍රයත් මතක නැහැනි ඈ සීල සූත්‍රයේ තියෙනවා එහෙම හැබැයි මතක තියාගන්න බුද්ධ දේශනාවේ කිසිත් තැනක මේ සීල සම්පන්නෝ කියලා මුලටනේ අරගෙන තියෙන්නේ නේද මුලටම අරගෙන තියෙන සීල සම්පන්නෝ සීලෙන් යුක්ත උත්තමයක් උත්තමෙක්වයි ඇසුරු කරන්න ඕනේ නැන්නේ එළඹෙන්න ඕනේ නැන්නේ
එතකොට මතක තියාගන්න, ධර්මයේ කිසිම තැනක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා නැහැ සීලෙන් තොරව, සීලෙන් තොරව සීලය අතහැරලා සමාධියක් වඩන්න, සතියක් වඩන්න, විදර්ශනා වඩන්න පුළුවනි කියලා කොහෙවත් දේශනා කළ නැහැ. අද උගන්වනවානේ නේද? සීලය ඕනෙන්නේ නැහැ සමාධියට. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව කොහොමද? කොහොමද? සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝ හෝති මහානිසංසෝ. සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලෝ හෝති මහානිසංසා. නේද? පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසේවි විමුච්ඡති සේයති දං කාමාසෝ බවාසෝ අවිජ්ජාසෝ. එහෙමනේ දේශනා කරන්නේ. සීලෙන් පරිභාවිත සිත තුළ තමයි සමාධිය වැඩෙන්නේ. සමාධියෙන් පරිභාවිත වුණාම ඒ සිත තුළ තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ප්‍රඥාවෙන් පරිභාවිත වුණාට පස්සේ තමයි ඒ සිත තමයි ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ. එහෙම නිදේශනා කරන්නේ. එතකොට මෙතන හොඳට මතක තියාගන්න මුලටම එන්නේ, ඒ සත්පුරුෂ ඇසුර තුළ යෝනිසෝ මනසිකාරය යෙදෙන්න නම් මුලින්ම තියෙන්නේ සීලය. එතකොට පින්නතුනි, ඒ වගේම මේ අවිජ්ජා සූත්‍රයේදී මේ කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර තාම වැදගත් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒක සද්ධර්ම ශ්‍රවණිය ලැබෙනවා සත්පුරුෂ ඇසුර තුළ. ඊළඟට ශ්‍රද්ධාව වැඩෙනවා, යෝනිසෝ මනසිකාරය වැඩෙනවා, සති සම්පජඤ්ඤ දියුණු වෙනවා, ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා, ත්‍රිවිධ සුචරිතය වැඩෙනවා, ඊළඟට සතර සතිපට්ඨානය වැඩෙනවා, සත්බුද්ධංග සම්පූර්ණ කරනවා, විද්‍යා විමුක්තියට පත් වෙනවා කියලා. හොඳට තේරුම් ගන්න, ධර්ම මාර්ගයේ වඩනවා නම් අනිවාර්යයෙන්ම අපි සත්පුරුෂ ඇසුරකට වැටෙන්නම ඕනේ. ඇයි? අපි කවුරුවත් සම්මා සම්බුද්ධලා නැහැ දැන්. ඉන්නවද කොහෙවත්? කවුරුවත් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ දේශනා කළ චතුරාර්ය සත්‍ය ලෝකයට පෙන්වලා දීලා උන්වහන්සේ පින්නම් පෑවා. උන්වහන්සේගේ පින්නම් මංචකයේදී උන්වහන්සේ දේශනා කරනවා පින්නතුනේ අපට. කොහොමද දේශනා කළේ? මහණෙනි, මගෙන් පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ පින්නම් පෑවා කියලා විපිරිසර වෙන්න එපයි කිව්වා. මයා ධම්මෝච විනයෝච දේශිතෝ සෝ මමච්චේන සත්තා. මම ධර්මයත් විනයත් දෙක දේශනා කළා, මගෙන් පස්සේ ශාස්ත්‍රු වෙන්නේ කවුද? ධර්ම විනය දෙක. ඒ ධර්ම විනය දෙක අද තියෙනවා. ඒතකොට මේ ධර්ම විනය දෙක හරි හැටියට පෙන්වන දෙන සත්පුරුෂයෙක් ඕනේ. ඇයි? අපි පරසෝගෝසප්ප්‍රත්‍යයෙන් යන නිසා. අපි යන්නේ පරසෝගෝසප්ප්‍රත්‍යයෙන්. සියලු ශ්‍රාවකයෝ, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් පිරිසම පරසෝගෝසප්ප්‍රත්‍යයෙන් යන්නේ නේද? සත්පුරුෂ උස්තමේකුගේ ශබ්දය, ධර්මයේ ශබ්දය අහලයි අපි ඉස්සරහට යන්නේ. ඒ බව ඉතින් අපි හොඳට මතක තියාගත යුතු තියෙනවා පින්නතුනි. ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ මේ විඥා විමුක්තිය නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන සාක්ෂාත් කරන්න සතර සතිපට්ඨානය තුළ ඔන්න සත්බොජ්ජංග සම්පූර්ණ කෙනෙක් තුළ දිවිනුවේ යුතු ලක්ෂණ පුක කරන්න යනකොට, සතර සතිපට්ඨානය තුළ සත්බොජ්ජංග වඩන්න යනකොට මේ ඒවා සම්පූර්ණ කරන්න යන කෙනෙක් තුළ දිවිනුවේ යුතු ලක්ෂණ ටිකක් තියෙනවා. නිකම්ම බෑ. ආවට ගියාට සත්බොජ්ජංග වඩන්න බෑ. ආවට ගියාට වැඩෙන්නේ නැහැ. ඒක හරිම
බොහොම ගම්භීර දෙයක්. හරි ඇටිට බලනකට සෝතාපත්ති පලයෙන් එහාට වැඩෙන්නේ. හරි ඇටිටම බලන්නකට. එතකොට නිවන පිණිස නැත්තං විද්‍යා විමුක්ති පල සාක්ෂාත් කිරීම පිණිස පින්වතුනේ සත්තබොජ්ජංග සම්පූර්ණ කරන කෙනා මුලින්ම නිවරදිවම කොත්තෙන්ට දෙන්න ඕනන්නේ සම්මා දිට්ඨියට එන්න ඕනේ. ඔබ ඇවිල්ලා ඉන්නවා නම් ඔබ සතුට වෙන්න. සම්මා දිට්ඨියට එන්න ඕනේ. එතනදී හොඳට තේරුම් ගන්න මේ සම්මා දිට්ඨිය අංග දෙකක් තියෙනවා. මහා චත්තාරීසක සූත්‍රය දේශනා කළා තියෙනවා. පින්තුන අහලා තියෙනවා. මොනවද ඒ අංග දෙක? මොනවද අංග දෙක? කියන්න අහලා තියෙන කෙනෙක්? සම්මා දිට්ඨිය අංග දෙක? හොඳයි. ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියනවා. කොහොමද බුදුරජාණන් වහන්සේ ලෞකික සම්මා දිට්ඨිය විස්තර කළා තියෙන්නේ? කොහොමද? අත්තිබික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදි වේපක්ඛා. අය මතක තියාගන්න ඔය වචන ටික. අත්තිබික්කවේ සම්මා දිට්ඨි කොහොමද? සාසවා පුඤ්ඤභාගියා උපදි වේපක්ඛා. අත්තිබික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදි වේපක්ඛා. ඒක මොකද්ද? ඔය කියන ලෞකික සම්මා දිට්ඨි. තව එකක් තියෙනවා. ලෝකෝත්තරේ කොහොමද විග්‍රහ කරන්නේ? අත්තිබික්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ඔක හරියට අද පටලගෙන තියෙන්නේ. මානෙනි සම්මා දිට්ඨියක් තියෙනවා. ආර්ය වූ ආශ්‍රව නැති ලෝකෝත්තර මාර්ගාංගයක් හැටියට වැඩෙන සම්මා දිට්ඨිය. ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨි. එතකොට ඒ කියන්නේ සම්මා දිට්ඨියක් තියෙනවා. ඒක ලෞකිකයි. ආශ්‍රව වැඩෙනවා. නමුත් පින්නතුන්ට මේ පින්පැත්තට නැඹුරු වෙලා ඔන්න ඕක කියනකොට හරියට පල්ලා ගන්නවා. මෙතනදී භව සැප ලැබෙන සම්මා දිට්ඨියක් තියෙනවා. එතන දැන් අද කියනවා ওই භව සැප එපා, පින් එපා. මම බොහොම ඉක්මනට නිවන් දකින්න ඕන නම් මම ලෝකෝත්තර සම්මා දිට්ඨිය තමයි වඩන්නේ කියාගෙන පින අතාරිනවා. වැඩේ හරියනවද? හරියන්නේ නැහනේ. කුසලයේ වඩන්න පිනේ පෑය. හිතන්න බලන්න. පින නැහැ. දැන් අද අපිට පුළුවන් ද එහෙට අනිද්දා දිහාට මේ ලබන අවුරුද්දේ ලබන මාසේ මේ ජීවිතේදී සම්පූර්ණයෙන් වැඩට ඉවර කරගන්න පුළුවන් වුණොත් හොඳයි. බැරි වුණොත් හේතු වෙන්නේ කොතෙන්ද? පිනටනේ. පිනනේ උදව් කරන්නේ. ඉතින් බලන්න. එතකොට සම්මා දිට්ඨියක් තියෙනවා. මතක තියාගන්න ලෞකිකයි ආශ්‍රව සහිතයි. නමුත් පින්පැත්තට නැඹුරු වෙලා තියෙනවා. භව සැප ලැබෙනවා. ඒක ලෞකික එක. තවත් එකක් තියෙනවා. සම්මා දිට්ඨියක් තියෙනවා. ආර්ය ආශ්‍රව නැති ලෝකෝත්තර මාර්ගාංගයක් හැටියට වැඩෙන සම්මා දිට්ඨිය. ඉතින් බැලූ බැල්මටම කෙනෙකුට හිතෙන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයෙන් මේක දිහා බැලුවේ නැත්තම්, නුවණින් බැලුවේ නැත්තම් අනේ අපිට ඕනන්නේ නැත්ත. මොනවද? ඔය ලෞකික සම්මා දිට්ඨිය. ඇයි? භව සැප ලැබෙනවලු. මේ ආශ්‍රව සහිතලු, පින්පැත්තට නැඹුරු වෙලාලු, අනේ භවයේ යන්න බෑනේ, ඉක්මනට මේක කරගන්න ඕනේ කියලා. එයා සම්පූර්ණයෙන්ම අතාරිනවා. දසවස්තුක සම්මා දිට්ඨිය මත ඇල්ල දානවා. ලෞකික සම්මා දිට්ඨිය පැත්තේ තියෙන දසවස්තුක සම්මා දිට්ඨිය නේද? දසවස්තුක සම්මා දිට්ඨිය මොනවද? අතිදින්නම් අතිට්ටං අති උතං අති සුකට දුකටානම් කම්මානම් පලං විපාකෝ. අතිමාතා අතිපිතා නේද? අතිමාතා අති අයං ලෝකෝ අති පරෝ ලෝකෝ නේද?
අත්ති ඕපපාතිකා සත්තා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සමග්ගා සම්මා පටිපන්න ආදි වශයෙන් ඔය තියෙන දසවස්තුක සම්මාදිට්ඨිය. ඔහොමනේ තියෙන්නේ. එතකොට දසවස්තුක සම්මාදිට්ඨිය අතහැරලා කොහොමද ලෝකෝත්තර එකට යන්නේ? දානේ විපාක තියෙනවා කියලා පිළිගන්නවා. පිළි අරගෙන දෙනවා. පූජා බුද්ධියෙන් අනුග්‍රහ බුද්ධියෙන් නේද? ඉතින් භාවනා කරන කෙනෙකුට ඒක නරක නෑ. නේද? ඊළඟට අතිදින අතීත සමාජ සේවයක විපාක තියෙනවා කියලා පිළිගන්නවා. පිළි අරගෙන ඒක කරනවා. නේද? අතීත ඊළඟට අතිහුතන් තුනුරුවන්ගේ ಗುಣ තියෙනවා කියලා පිළි අරගෙන තුනුරුවන් උදෙසා විවිධ පුද පූජා කරනවා. හොඳයි. ඕනේ. අතිසුකට දුකට අනං කම්මානම් පලං විපාකෝ. හොඳට නරකට කරන කර්මවල විපාකයක් තියෙනවා. නේද? විපාකයක් තියෙනවා කියලා පිළිගන්නවා. පිළි අරගෙන නරක කර්මවලින් වැළකීලා හොඳට සිතවිලි පහල කරනවා. අම්මා කියලා කෙනෙක් ඉන්නවා, තාත්තා කියලා කෙනෙක් ඉන්නවා. අම්මා තාත්තගේ ಗುಣ තියෙනවා කියලා පිළි අරගෙන මව්පියන් ආරක්ෂා කරනවා. අති මාතා අති පිතා. ඊළඟට අති ඕපපාතික සත්තා. ඕපපාතික සත්වෝ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක පිළිගන්නවා. කුසලයට අනුව ගිහිල්ලා ඒ භව පැවැත්මට යන විදිහ ඒක පිළිගන්නවානේ. ඒ වගේම නිරය පිළිගන්නවා, උපාතිකෝ ගිහිල්ලා ඉපදෙනවා, പ്രേත ලෝක ව පිළිගන්නවා. ඒ නැහැ කියලා කිව්වොත් ඒක වැරදි නේද? ඊළඟට පින්නතුනි ලෝකේ සත්‍ය අවබෝධ කළ උත්තමයන් වහන්සේලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වැඩ හිටියා කියලා පිළිගන්නවා. ඔය දසවස්තුක සම්මාදිට්ඨිය තුල. එතකොට මේ කෙනෙකුට කියන්න බෑ ලෞකික සම්මාදිට්ඨිය අතහැරලා මම ලෝකෝත්තර සම්මාදිට්ඨිය වඩනවා කියලා කියන්න බෑ. ඒක වැරදි. ඉතින් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ආශ්‍රවයිනේ කියලා හැම ලෞකික සම්මාදිට්ඨිය ආශ්‍රවයිනේ කියලා කියන්න බෑ. එතකොට පින්නතුනි ඊළඟට අපි එක තැනකට ඇවිල්ලා නතර කරමුද? තව තැන් ටිකක් ගිහිල්ලා එතකොට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය වඩන්න හැම කෙනෙකුටම පුළුවන්කමකුත් නැහැ. මතක තියාගන්න. ලෝකෝත්තර සම්මාදිට්ඨිය වඩන්න ඇති වෙන්නේ කා තුලද? අරිය චිත්තස්ස, අනාසව චිත්තස්ස, අරිය මග්ග සමංගිනෝ, අරිය මග්ගම් භාවයතු. ඔන්න ඔය ලක්ෂණ හතර තියෙන කෙනෙකුටයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ඔබට ඕවා තියෙනවා නම් ඔබ තුල ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙනවා. මොනවද? ආර්ය චිත්තස්ස. ආර්යයන් වහන්සේ නමකගේ සිතක් තුල. කවුද ආර්යයන් වහන්සේ කියලා කියන්නේ? මහරහතන් වහන්සේ නමකගේ සිතක් තුලයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැඩෙන්නේ. ඊළඟට අනාසව චිත්තස්ස. ආශ්‍රව නැති සිතක් තුල, කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව නැති සිත තුල තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැඩෙන්නේ. ඊළඟට තියෙනවා ආර්ය මග්ග සමංගිනෝ, ආර්ය මාර්ගයට බැසගත් කෙනෙකුගේ සිතක් තුල. ආර්ය මාර්ගයට බැසගන්නේ කොතනදීද? සෝතාපට්ටි ඵලයට පත් වෙනකොට. උනාට පස්සේ. නේද? සෝත ආපන්නනේ. සැඩපහරට බැසගත්තා. කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තා. ආර්ය මග්ග සමංගිනු. ආර්ය මග්ගම් භාවේතු. ඔන්න ආර්ය මාර්ගයේ වඩන සද්ධානුසාරී ධම්මාස ධම්මානුසාරී කෙනෙකුගේ සිතක් තුල. එතකොට ඔබ තුල සද්ධානුසාරී නම් ඔබගේ සිත තුල වැඩෙනවා. ඔබ ධම්මානුසාරී නම් ඔබ තුල වැඩෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඔබට පුළුවනි කරන්න. ඉතින් මේ වගේ උත්තමයෙකුගේ සිතක් තුල ඔන්න තියෙනවා තිබෙන ඒ වගේ කෙනෙකුගේ සිතක් තුල තියෙන චතුරාරි සත්‍ය අවබෝධයට හේතු වන විදිහේ ප්‍රඥාවක් තියෙනවා. තියෙනවා නම්
යන විදර්ශනා ප්‍රඥාවක් වඩනවා නම් වඩනවා නම් තියෙනවා නම් ඊළඟට වතන තියෙනවා පඤ්ඤා චතුරාර්ය සත්‍ය අවබෝධයේ හේතු නිදී ප්‍රඥාවක් තියෙනවා නම් තියෙන්න ඕනේ ඊළඟට තියෙනවා පඤ්චේන්ද්‍රියං ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වඩනවා නම් අවබෝධයට හේතු වෙන විදිහට පඤ්ඤා බලං ප්‍රඥාව බලයක් හැටියටත් වඩනවා නම් ඔන්න ඊළඟට යන බොජ්ජංග වලට ධම්මවිචේ සම්බොජ්ජංගා චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන විදිහට පිහිටලා ඉඳගෙන කායानुපස්සනාව වේදනानुපස්සනාව චිත්තानुපස්සනාව ධම්මානුපස්සනාව වඩනකොට ඒ තමන්ගේ කයේ ස්වභාවය ගැන වින්දනවල ස්වභාවය ගැන හිතේ හැටි ගැන ධර්මයන්ගේ ස්වභාවය ගැන ඉතා හොඳින් ධම්මවිචය හොඳින් හිතනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට හොයනවා ප්‍රඥාවෙන් විමසනවා ඉතින් ওই විදිහට විදර්ශනාව තුළ ප්‍රඥා ඉන්ද්‍රිය තුළ ප්‍රඥාව බලය තුළ වැඩෙන සම්මාදිට්ඨි මාර්ගංගයට කියනවා මොකද්ද අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියලා ආර්ය ආශ්‍රව නැති ලෝකෝත්තර මාර්ගංගයක් වූ සම්මාදිට්ඨිය කියලා කියනවා එතකොට පින්වතුනි ওই විදිහට සම්මාදිට්ඨිය ඇති කරගත්ත ශ්‍රාවකේ තුල විතරයි සත්බොඥංග වැඩෙන්නේ. ඔන්න මතක තියාගන්න. දැන් අපිට ඉතාමත් පැහැදිලි සත්බොඥංග වැඩෙන්නේ සත්‍ය සත්බොඥංග වඩන්න පුළුවන් වෙන්නේ යටත් පිරිසෙන් ආර්ය මාර්ගයේ වඩන ආර්ය මාර්ගයට බැසගත්ත සෝවාන් ඵලයට පත් තුන උත්පත්තමේකට අමනායි සද්ධානුසාරී ධම්මානුසාරී වෙච්ච කෙනෙකුගේ කෙනෙකුට පමණයි ඊළඟට තවත් විශේෂයක් තියෙනවා මේ සත්බොජ්ජංග විඥා විමුක්තිය විඥා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය විමුක්තිය කියන්නේ නිවන විජ්ජුවම අවබෝධ කරන්ට විඥා මුත්‍ය සම්පූර්ණ කරන්ට ශ්‍රාවකයාට උපකාර වෙනවා මේ උපකාර වෙනවා එතකොට ආනාපාන සති සූත්‍රයේ අවසානයේදී බුදුරජාණන් වහන්සේ ඒක ගැන දේශනා කළා තියෙනවා. ඔතනින් අපි ඉදිරියට බලමු තවත් දවසකට. පොයේ දවසට හරි කොහොම හරි ඉතුරු ටික බලමු. අද මෙතකින් සම්පූර්ණත්වයටපත් වෙන්න මොනවා හරි මේ කියපු දේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරමු. විනාඩි තව 10ක් විතර. උනා හරි තියෙනවා නම් අහන්න. හැබැයි තමන්ගේ මත නෙවෙයි මේ කියපු දේ අපි ඉගෙන ගත්ත දේ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් අහන්න. නැත්තම් කියන්න හාමුදුරු කියපු දේ අපිට තේරුණේ නැහැ කියලා ඕනේ නම් කියන්න. ඒකට කමක් නැහැ. එතන මට පුළුවන් තවත් පහසෙන් ඔක තෝය තේරෙන විදිහට කියන්න. තේරුණාද මොනවා හරි? ඈ තේරුණාද? මොනවා හරි දෙයක් ඔලුවට ගියාද නැද්ද නැහැ තේරුණානේ තේරුණා මොනාද අහන්න තියෙනවද කියන්න අහන්න නැද්ද නැහැ ගැටලු ගැටලු තියෙන්න බෑ නේද බෑ බෑ එහෙනම් ඉතින් මේක සාර්ථකයි නේද සාකච්ඡාව. හොඳයි. පොඩි හාමුදුරුවන්ට තියෙනව නම් අහන්න. අහන්න. ආචාර්ය හාමුදුරුවෝ. නැද්ද? ඈ? නෑ. මොකක්වත් නැද්ද? ඕ නැත්තම් හොඳයි. එහෙනම් අපි දැන් අවසන් කරමු. බොහෝම සතුටු වෙන්න අද දවසේ මේ වස් කාල සීමාව තුළ මේ පුණ්‍ය භූමිය තුළ මේ පින් බිම තුළ මේ පින්නතුන් හැමදෙනාම එකතු වෙලා අර මුලින් මතක් කළ හැටියට සත්පුරුෂ ආශ්‍රය තුළ මේ ඔක්කොම වෙන්නේ.
මෙමහා සඟරුවන අපේ ධම්ම විලාස ස්වාමින් වහන්සේ නායක හාමුදුරු නමක්. ඒ කියන්නේ දැන් මේ වජිරාරාම විහාරස්ථානයේ කිසි ස්වාමින් වහන්සේ නමක් ධර්මරක්ෂිත නිකායේ කාරක සංඝ සභාවේ හිටියේ නැහැ. අපේ ගෝලේ අපේ මූලික අධ්‍යාපනය ලැබුණු ගෝලේ අපිට හරීම සතුටුයි. අපි අභිමානයක් ඇති කරගන්නවා මූලික අධ්‍යාපනය අපෙන් ලැබපු වජිරාරාම විහාරස්ථානයේ අතිපූජ්‍ය මඩිහි පඤ්ඤාසීය මහානායක මහහිමිපාණන් වහන්සේ, අම්පිටි රාහුල මහානායක මහහිමිපාණන් වහන්සේ, ඒ වගේම ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක ස්වාමින් වහන්සේ වගේ උත්තමයන්ගේ ඇසුරේ වැඩිලා අපේ ධම්ම විලාස ස්වාමින් වහන්සේ මේ වෙනකොට ලොකු වගකීමක් දරනවා. ධර්මරක්ෂිත මහානිකායේ අමරපුර කාරක සංඝ සභාවේ වැඩ සිටින වික්ත විනීත විසරද බහුශ්‍රත අර සංඝ සෝබන වලින් ගුණ වලින් යුක්ත වෙලා ජීවිතේ මේ පොඩි හාමුදුරුවෝ ටික බොහොම ලස්සනට දෛනික වැඩපිළිවෙලක් ඇතුවනේ මේ හදන්නේ. අවට ගියාට නෙවෙයි, දෙපාන්දර උන්වහන්සේ අවදි වෙලා මේ සියලු දෙනා වහන්සේ කාලසටහනකට අනුව හොඳ භික්ෂුන් වහන්සේලා පිරිස බුද්ධ වචනයට අනුව හදන්න ලොකු වෙහෙසක් ගන්නවා. ඒ වෙහෙස තුළ ලොකු දෙයක් සිද්ධ වෙනවා. මේ ශාසනයට සත්පුරුෂ භික්ෂුන් බිහි වෙනවා. ධර්ම විනය උගත් සත්පුරුෂ භික්ෂුන් ලෝකේ දැන් සමාජයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා සමාජයේ ගොඩක් අඩු වෙගෙන යනවා. සත්පුරුෂ ස්වාමින් වහන්සේලා ධර්ම විනය නිවැරදිව ඉගෙන ගන්න. ඉතින් මේ ආයතනයේ බඳු වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුණා, දැනටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකට මේ පින්නතුන් ගාක් සතුටු වෙන්න ඕනේ. මේ ස්ථානේ මේ අභේසිංහ මහත්තයලා, ඒ වගේම ශාසන සේවක සමිතිය, ශාසන සේවිකා සමිතිය, මේ සතර පේරුවේම දායක පින්නතුන් උර දෙනවා මේ ශාසනය ආරක්ෂා කරගන්න. අනේ ස්වාමීනි, ඔබ වහන්සේලා අපි දෙන මේ සිව්පසේ වළඳලා අනේ මේ සසුන තවත් ටිකක් ඉස්සරහට තල්ලු කරගෙන යන්න කියලානේ. මේ කියන්නේ නොකිය ඒ සඳහානේ මේ ඔක්කොම. නිසා දායකයන් හැටියට ඔබලත් ඔයත්තොත් සතුටටපත් වෙන්න. එසේ සතුටු වෙමින් අද දවසේ මේ සත්තබුද්ධංග ධර්ම මාතෘකා කරගෙන මේ ආරම්භ කරපු මේ ධර්ම සාකච්ඡාව එක තැනකදී අපි නතර කළා. තව දවසකට තියෙයි. ඉතින් මෙතනින් සතුටු වෙමින් අද දවසේ මෙසේ සිද්ධ කරගත්ත කුසල ධර්මයන්, පුණ්‍ය ධර්මයන් මිය පරලොව ගිය සියලු ඥාතීන් විශේෂයෙන් අතිපූජ්‍යෝත්තම මඩියේ පඤ්ඤාසීය මහානායක මහහිමිපාණන් වහන්සේ, ඒ වගේම අම්පිටියේ ශ්‍රී රාහුල මහහිමිපාණන් වහන්සේ, ඒ වගේම සෝමහාමුදුරුවන් ඇතුළු මේ ස්ථානයේ වැඩ ඉඳලා මිය පරලොව ගිය සියලුම ඒ ස්වාමින් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙලා නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දායකත්වය අද මේ ධර්ම සාකච්ඡාවේ මාළනී ධර්මපාල මහත්මිය දේශකයන් වහන්සේට උතුම් නිවන් සුවේ ඉතා ඉක්මනින් භවයකදීම ලබා ගැනීමට හේතු වාසනා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම වජිරාරාම වාසී ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටද උතුම් චතුරාර්ය සත්‍ය ඉක්මනින් ඉක්මන් භවයකදී ලබා ගැනීමට හේතු වාසනා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ මියගිය දෙමාපිය දෙදෙනා ඇතුළු පින් ලබා ගැනීමට කැමැති හැකි යම් තාක් ඥාතීන් නැද්ද, උන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්මමුණු පුරන්ගේ ගෙනීමේ කටයුතු වලට තෙරුවනේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතුමිය අප සතුව සියලු දෙනාටම කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබී උතුම් චතුරාර්ය සත්‍ය ඉක්මනින් භවයකදීම ලබා ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජූලි 27 දින පැවැත්වෙන සූත්‍ර ධර්ම විග්‍රහ කරන දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දැක්වීම මහනුවර ප්‍රීම්රොස් වෙන නෙළුම් මාවතේ පදිංචිව සිට මීට වසර 7කට පමණ
පෙර අභහවප්‍රාත්ත දමයන්ති කුමාරි හාමි විජේසුන්දර දයාබර මෑණියන් හා මීට වසර 16කට පමණ පෙර අභහවප්‍රාත්ත වූ පියතිලක බණ්ඩාර ධනපාල දයාබර පියාණන් හට චතුරාර්ය සත්‍ය අවබෝධය හා නිවන් සුව පතා උන්ගේ දරුවන් වන දැනට විශේෂ දේශගතව උසස් අධ්‍යාපන කටයුතු අදාරණ කුමුදුනී ධනපාල වැඩිමහල් දියණිය, දැනට විදේශගතව සැකියාවේ නිරත උපේන්ද්‍ර ධනපාල පුතණුවන්, මහනුවර මහරෝහලේ සේවයේ නියුතු ලක්මාලි ධනපාල දියණිය විසින් මේ සදහම් වැඩසටහනට දායකත්වයේ දරනවා. ඉතින් අර ඒ ප්‍රියතිලක බණ්ඩාර ධනපාල මහත්මා මේ අපේ මජිරාරාමේ ශාසන සේවක සමිතියේ සාමාජිකත්වයකුත් දරමින් හිටපු, ඉඳලා බොහෝම පන්සලට බොහෝම හිතවත්ව හිටපු දායක මහත්මෙක්. ඒ මෑණියමුත් එහෙමයි. ඒ දරුවන් ඔක්කොමලා මේ දහම් පාසලේ පුංචි කාලේ අපෙන් දහම් අධ්‍යාපනය ලැබපු දරු පිරිස. ඉතින් ඒ පින් අනුමෝදන් කරනවා ඒ මෑණියන්ටත් පියාණන්ටත්. මීට අමතරව වජිරාරාම වාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. යැත්තු ඉහත ධනපාල පවුලේ සියලුම සාමාජිකයන්ට අද දින මේ වැඩසටහනට සහභාගී වන සියලුම පින්වතුන් හා ලක්වැසි ලොවැසි සියලු දෙනාටම ධර්ම අවබෝධය හා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මිය පරලෝකයේ සියලුම ඥාතීන් සිහිපත් කරන්න ඒ මහසඟරුවන ඇතුළු උන්වහන්සේලාත් අපේ මිය පරලෝකයේ දෙමාපිය ගුරුවරු බන්දු මිත්‍රාදීන් සියලු දෙනාමත් අද මේ අපි සිද්ධ කරගත්ත ධර්මශ්‍රවණමය ධර්මදානමය පින්කමේ හේතුව වාසනා වීමෙන් ඒ ඇත්තෝ නිවනින්ම සැනසෙත්වා දුකින් නිදහස්සෙත්වා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් ලබන සාන්ත මහා නිවන් සුවයෙන් සැනසුම් සුවයම ලබත්වා කියලා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොතු ඥාතියෝ කියලා පින් දෙන්න කියන්න. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොතු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොතු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොතු ඥාතයෝ. සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මෙලෝ වශයෙන් මේ පින්නතුන් හැම දෙනාමත් විශේෂයෙන් මේ මහසඟරුවන තුවනත් ඉහෙන් ආරක්ෂා කරෙත්වා. දෙවියන් විසින් ප්‍රාර්ථනා කරන බෝධියකින් සිළු දෙවියෝ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙන්න. තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සද්ධානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ප්‍රාර්ථනා ගාථා වැඳගෙන කියන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන, ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. සෙත්පතන වැඳගන්න. අභිවාදන සිරිස නිච්ඡං රුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු.